තා කිරීම පිළිබඳ ශික්‍ෂාපද මුසාවාද සික්කා පදය සම්මපජාන මුසාවාදයේ පාචිත්‍යං පාචිත්‍යය පාලිය දෙක පිටුව. දැන දැන බොරු කිව පචිති ඇවැත්වෙයි. දුටුදය නොදුටවෙමිය අයිද නොදුටුදය දුටුවමි අයිද ඇසූදය නොවැසුවම අයිද සූදය ඇසුවමි යයිද, සිතූදය නොසිතුුවමි යයිද, නොසිතූදය සිතුුවම අයිද. දත්්දය නොදනිමයයිද, නොදත්දය ධනිම යයිද, වූදය නොවූයේ යයිද, නොවූදය වූයේ යයිද, ඇතිදය නැතයයිද, නැතිදය ඇත යයිද. කළදය නොකළම අයිද, නොකළදය කෙළම අයිද කරනදය නොකරම යයිද නොකරනදය කරමයයිද දුන්දය නොදුන්නේ යයිද නොදුන්දය දුන්නේ යයිද අනුන් රැවටීම පිණිස කීම සම්මප්පජාන මුසාවාද නම්වෙයි හොදටම දුප්පතෙකු එනවිට අරන්නේ මුදලාලි කෙනෙක් මෝඩයක වෙන විට අරෙන්න්නේ මහා පනිවරයෙක්. යනාදියෙන් විනෝධය පිණිසවෝද. මුසාවක්කීව පචිති ඇවැත්වෙයි. රැවටීමේ අදහස නැතියෙකුට ඉක්මන් වීමෙන් බොරුවක් කියවුණද. වැරදීමෙන් බොරුවක් කියවුණද. කතාවේ අදක්ෂතාව නිසා බොරුවක් කියවුණද ඇවැත් නොවෙයි. පීම අදහසීන් මුවින් බොරුවක්කිවද අත්පාආදෙන් ඇගුවද ලිවීමෙන් ඇගුවද පචිති ඇවැත් වෙයි ඕමසවාද සික්කාාපදය ඕමසවාදයේ පාචිත්තිියං පාචි්‍යය පාලිය අටවන පිටුව අසන්නහුගේ සිතෙහි හැනෙන වචනකීමෙන් පචිතිවෙයි උපසම්පන්නේක් උපසම්පන්නේකොට රිදවීම පිණිස, ජාතිය, නාමය, ගෝත්‍රය, කර්මය, ශිල්පය, ආබාධය, ලිංගය, ක්ලේශය, ආපත්තිය, ආක්‍රෝෂය යන දස ආකරෝෂ වස්තුූන්ගෙන් ආක්‍රෝෂ කිරේ නම් පචිති වෙයි. මේ සිකපදෙන් පාචිත්ති දුක්කට දුබ්බාසිත යන ඇවත් තුනම වෙයි. හීන ජාති උත්කෘෂ්ට ජාති වශයෙන් ජාති දෙවර්ගයකි. චண்டාල වන නේසාද රතකාර පුකුස යන මේවා හීන ජාතියයයිද. ශත්‍රිය බ්‍රක්්ම ජාති උත්කෘෂ්ට ජාතියයිද විනේපාලයෙහි දක්වා ඇත්තේය. ච්ඩාල ආදී හීන ජාති ඇති උපසම්පන්නේකුට රිදවීමේ අදහසින් චණ්ඩාලයකි වැද්දෙකි කෙවුලකි යනාදියෙන් කියා නම්, වචනයක් පාසා පචිතිවෙයි. ශත්‍රිය ආදී උසස් ජාතිය ඇති උපසම්පන්නේකුට නුබ චණ්ඩාලයකි යනාදීන් කියා නම්, වචනයක් පාසා පචිති ඇවැත්වෙයි. ශත්‍රියයේකුට චණ්ඩාලයක්කැයි කීම බොරුවක්වුවද ප්‍රැවටීමේ අදහසින් තොරව රිදවීමේ අදහසින් කීමේදී. ඕමසවාද ශික්ෂාපදයෙන් මිස මුසාවාද ශික්‍ෂාපදයෙන් ඇවැත් නොවෙයි. හීන ජාතිඇති උපසම්පන්නේකුට රිදවනු කැමැත්තෙන් ඔබ ශත්‍රීයකි බ්‍රාක්්මණය කියයි කියා නම් එයින්ද පචිතිවෙයි උසස් ජාති ඇති උපසම්පන්නේෙකුට රිදවනු කැමැත්තෙන් ඔබ ශත්‍රීයකු බ්‍රාක්්මණයකයි කියා නම් එයින්ද පචිති වෙයි උපසම්පන්නේකුට රිදවනු පිණිස කෙලින්ම චන්්ඩාලේක්්‍ය යනාදයෙන් නොකයා මෙහි චණ්ඩාලයොත් ඇත යනාදියෙන් අනියමින් කීමෙන් දුකුලා ඇවැත්වවෙයි උපසම්පන්නේකුට රිදවනු පිණිස අනියමින් මේමේදය කරන අය ච්ඩාලයෝ නොවෙද යනාදියෙන් කීමෙන්ந்த துකුලා ඇවැත්වෙයි උපසම්පන්නේකුට රිදවනු පිණිස අපි චණ්ඩාලයෝ නොවමුය වැද්දෝ නොවමුය යනාදියෙන් කීමෙන්ந்த දුකුලා ඇවැත්වෙයි අනුසම්ප්‍යයන්ට ආක්‍රෝෂ කිරීමෙන්ந்த දුකුලා ඇවැත්වෙයි. ක්‍රධවීමේ අදහසින් තොරව ච්ඩාල ආදී ජාති ඇති උපසම්පන්නේකුට පීඩා කිරීමේ අදහසින් චණ්ඩාලේක යනාදීන් කීමෙන් දුබ්බාසිත ආපත්ති වෙයි අනුසම්පන්නේකුට කීමෙන් ද දුබ්බාසිත ආපත්ති වෙයි නාම ගොත්ත කම්ම සිප්ප ආබාධ ලිංග කිලේස ආපත්ති යන ආක්‍රෝෂවස්තෝන්ගෙන් ආකරෝෂ කිරීම කියනලද ක්‍රමය අන්ුව සලකාගත යුතුය. විනයපාලියෙහි ඒ සියල්ලද එකින් එක විස්තර කර ඇත්තේය දීර්ගවීමෙන් පොත මහත්වන බැවින් මෙහි ඒවා නොදක්වමු. ආක්‍රෝෂයද හීන උත්කෘෂ්ට වශයෙන් දෙයාකාරවෙයි බල්ලා ගොනා මීහරක, ඌරා කොටියා, පෞකාරයා යනාදියත් යා කාරආදී නොමනා අකුරයෝදා කතා කිරීමත් හීන ආකරෝෂයයි සීලවන්තයා, පණ්ඩිතයා, වීරයා කතිකයා, පින්වන්තයා, වාසනවන්තයා යනාදිය උත්කෘෂ්ට ආකරෝෂයයි ය කාරආදිය. යොදා ආක්‍රෝෂ කිරීම යනු අනුන්ගේ තත්ත්වය පහත් කරනු සඳහා රයිගමයා, ගම්පොලයා, ජිනරතනයා, ගුණානන්දයා, ගුණසිරියා, ආනන්දයා, රාහොලයා. යනාදියෙන් කතා කිරීමය. පෙර පෞ්කම් කළ නිසා නොවදැන් චණ්ඩාලයකු වී ඇත, පෞකම් කළහොත් මතුද එසේම විය හැකය. යනාදයෙන්, අනුශාසනයක් වශයෙන් කීමෙන් ඇවැත් නොවෙයි. වරද කලායට අනුශාසනා කිරීමේදී සිත වහා පෙරලෙන බැවින් අතර කෝපය ඇති වී චන්්ඩාලේක් යනාදීෙන් කීවද ඇවැත් නොවෙයි පේසුං්්‍ය සික්කාපදය බික්හු පේසුං්්‍ය පාචිත්තියා පචිත්ය පාලිය විශසපිටුව. භික්‍ෂූන්ට කේලාම් කීමෙන් පචිති වෙයි. කේලාම් කීමය යනු තමාප්‍රිය පුද්ගලයකු වීමේ අදහසින් හෝ දෙදෙනෙකු බේද කිරීමේ අදහසින් හෝ එකෙකු කී දෙයක් අනිකෙකුට කීමය. එය ඕමසවාද සිකපද විස්තරයේ දැක්වූ ජාති නාම ආදී දස ආකාරයෙන් සිදවෙයි. අසවල් භික්‍ෂුව ඔබොහන්සේ චන්්ඩාලයයැයිීය යැයි කීම ජාති වශයෙන් කේලාම් කීමය අහවල් භික්ෂූ ඔබෝහන්සේ නොමනා කැත නම් කියනීය යයි කීම නාම වශයෙන් කේලාම් කීමය අසවල් භික්ෂූ ඔබහන්සේ අසවල් ගෝත්‍රයේය යැයි කියන්නේ යැයි කීම ගෝත්‍ර වශයෙන් කේලාම් කීමය භික්ෂුවකට අන्य භික්‍ෂුවක් ජාති ආදියෙන් ගටාී නොමනා බසක් අසා. ඒ තමා ප්‍රියේකු වීමේ අදහසින් හෝ ඒ භික්‍ෂූන් දෙදෙන බේද කිරීමේ අදහසින් හෝ ඒ භික්ෂුවට කීයේ නම් පචිති ඇවැත්වයි. භික්‍ෂුවක් අනියමින් කී දෙයක් අසා අසවල් භික්‍ෂුව මෙහි චන්්ඩාලයකු ඇතයැයි කීයේය ඒී ඒ ඔබවහන්සේට යනු ඇතැයි කීමෙන් දුකුලා ඇවැත්වෙයි භික්‍ෂුවක් භික්ෂුවක් ගැන භික්‍ෂුවක් විසින් කී දෙයක් ඒ භික්‍ෂුවට කේලාම් වශයෙන් කියනකාල් හි වචනයක් පාසා පච්චිති ඇවැත්වෙයි උපසම්පන්නේකු උපසම්පන්නේකුගේ කීමක් අසා ඒ කේලා වශයෙන් අනුසම්පන්නේකුට කියතහොත් වචනයක් පාසා දුකුලා ඇවැත්වෙයි උපසම්පන්නේකු අනුසම්පන්නේකුගේ කීමක් අසා කේලා වශයෙන් උපසම්පන්නේකුට කීමේ දී වචනයක් පාස දුකුලා ඇවැත්වෙයි උපසම්පන්නේක් අනුසම්පන්නේකුගේ කීමක් කේලාම් වශයෙන් අනුසම්පන්නේකුට කියානම් වචනයක් පාසා දුකුලා ඇවැත්වෙයි සමා ප්‍රේකුුවීමේ අදහසින් තොරව අන්ඥන් බේදකිරීමේ අදහසින් තොරව යම් කිසි කරුණක් නිසා එකකු කී දෙයක් අනිකකුට කීමෙන් ඇවැත් නොවෙයි. දුට්ටුල්ලා රෝචන සික්කාපදය. යෝපන බික්හු බික්කුස්ස දුට්ठුල්ලං ආපත්තිං අනුසම්පන්නස්ස ආර්රෝජයේය අ්‍යත්‍ර බික්ු සම්මුතියා පාචිතිියං. පාචිත්ය පාලි හලිස් හතර පිටුව. යම් මහනෙක් භික්ෂුවකගේ දුට්ටුල්ල ආපත්තියක් භික්‍ෂු සම්මුතියක් නැතිව අනුසම්පන්නේෙකුට ආරෝචනය කෙරේ නම් පචිති ඇවැත්වවෙයි. දුට්ටුල්ල ආපත්ති යනු පාරාජිකා සංගාධිසේෂ යන ඇස දෙකොටසටම නමකි. ඇවැත පනවා ඇත්තේ සංගාධිශේෂ ආපත්ති ගැන පමණකි උපසම්පන්නේකු අසවල් භික්ෂුව මෙනම් වරදකොට සංගාධිසේ සාපත්තියට පැමිණ ඇතැයි අනුසම්පන්නේකුට කිව්වහොත් පචිති ඇවැත්වෙයි ඇවත නොකයා අසවල් භික්ෂුව මෙනම් දෙයක් කළේය කීව ඇවැත නොවෙයි වර්ද නොකයා අසවල් භික්‍ෂුව, සංගාධිසේ සාපත්තියට පැමිණ ඇතයි කවද හැවැත් නොවෙයි. අසවල් භික්‍ෂව ශුක්‍රමෝචනය කොට සංගාධිසේ සාපත්තියට පැමිණ ඇතැයි, වස්තු ආපත්ති දෙකම ගෙන අනුසම්පන්නේකොට කිව්වහොත් පචිති වෙයි. ික්ු සම්මුූතියෙන් දු්ටුල්ල ආපත්තිය අනුසම්ප්‍යයන්ට ආරෝචනය කිරීමට අනුදැනීම භික්‍ෂුවට නින්දා කිරීම පිණිස හෝ ශාසනයහි පිහිටක් නැතිවී යාමට හෝ කරන ලත් දක්නොව, නිතර ඇවතට පැමිණිෙන භික්‍ෂූන් හික්මවීම සඳහා, භාග්‍යවතුන් වහන්සේ විසින් නියම කරන ලද්දකි. අනුසම්ප්‍යයන්ට ආපත්ති ආරෝචනය කිරීමේ සම්මුතිය දීමේ, කර්මවාකයක් නොදක්නා ලැබෙයි. යම් භික්ෂුවක් නිතර ගරුක ආපත්තියට පැමිණේ නම් ඒ භික්‍ෂුව ගිහිියන්ට ඒ බව ආරෝචනය කිරීමෙන් ලැජ්ජාවී මතු හික්මෙනු ඇතයැයි සලකා ඒ භික්‍ෂුවගේ යහපත පිණිස තුන්වරක්ම අපලෝකනය කොට සංගයා විසින් කෙනෙකු සම්මත කළ යුතු බව අටුවාවෙෙහි දක්වා ඇත. දුට්ටුල්ල ආපත්තිහැර ලහුකා ආපත්තන් අනුසම්ප්‍යයන්ට කීමෙන් දුකුලා ඇවැත්වෙයි යතාකෝ පනානන්ද ඒතරහි බික්හු අ්‍යමnyaං ආවුසෝවාදේන සමුදාචරන්ති නකෝ මමච්චයේන ඒවං සමුදාචරත්තබං තේරන ආනන්ද බිক্ষුණා නවකතරෝ බික්හු නාමේනවා ගොත්තේනවා අවුසෝවාදේනවා සමුදාචරිත්තබං නවකත්තරේන බික්ුුණා, චේරෝභික්හු බන්තේහිවා ආයස්මාතිවා සමුදා චරිතබ්බා. දීග නිකාය මහා පරනිර්වාන සූත්‍රයෙන්. ආනන්දය, දැන් භික්‍ෂූහු ඕවනෝනට අවුසෝ යන වචනයෙන් කතා කරන්නා. මාගේ ඇවෑමෙන් භික්ෂූ නෙසේ කතා නොකළ යුතුය. ආනන්දය, ස්ථවීර භික්‍ෂූ විසි නවක භික්‍ෂුවට නමින් හෝ ගෝත්‍රයෙන්හෝ, අවසෝ යන වචනයෙන් හෝ කතා කළ යුතුය. නවක භික්‍ෂූ විසින් ස්ථවීර භික්ෂුවට බන්තේ යන වචනයෙන් හෝ, ආයස්මා යන වචනයෙන් හෝ කතා කර යුතුය. මෙය තතාගතයන් වහන්සේ විසින් පිරිනිවන් පාන දිනේහි පිරින්වන් මංචකයේ සැතපි ආනන්ද ස්තවීරන් වහන්සේට වධාරණ ලද්දකි මෙය සිකපදයක් නොවතුදු සිකපාදයක් සේම ගරු කලේතු කරුණකි ආුසෝ ආයස්මා යන මේ වචන ප්‍රිය වචනය බන්තය යන ගෞරවෙන් ආමන්ත්‍රණය කිරීමේදී යදන වචනයකි අවුසෝ යන ආමන්ත්‍රණය කිරීම පිණිස අවසෝ යනු ආමන්ත්‍රණය කිරීම පිණිස නගන හඩකි එහි අර්ථයක් නැත එමදු අර්ථ විරහිත වචන අන්බසකට නොනගිය හැකිය. එහෙත් ඒ වචනයට ඇවත කියාද ඇවැත්නි කියාද සිංහලෙන් අර්ථ දෙති. බන්තේ යනු බවන්ත ශබ්දේයට ආදේශයක් වී ආලපනයක වචනයකට සෑදෙන පදයක් කියැයි වියර් ව්‍යාකරන පොත්වල කියවා දැක්වාා තිබේ. බවන්ත යන වචනයෙන් ජීවත් වண்ணாය දියුණු වண்ணාය යන අර්ථ දෙක කියවෙයි. බන්තේ යන වචනයට ස්වාමීණී කියාද වහන්ස කියාද ස්වාමීන් වහන්ස කියාද අර්ථ දෙති ආයස්මා යනු தද්ධිත පදයකි ආයු අස්ස අත්තීති ආයස්මා යයි විග්‍රහ කරති. එහි අර්ථය ජීවත්වන තැනැත්තා යනුය ආයස්මයන වචනයට ආයිශ්මත්නි කියාද ආශ්මත් කියාද අර්ථ කියති. මෙකල නමකයන්ට ආයශ්මතුන් යැයි මහල්ලෝ කියති. අවසෝ යන්න වෙනුවට ආයශ්මතා ආයශ්මතුන් යන විවහාරද වර්ද නැති බව කියේතුය